Mindfulness. නිවැරදි සිහිය හෙවත් සතිය. සතිය. ස්කොට්ලන්තය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල සීග්‍රේන් පැතිර යන සිහිය පුහුණු කිරීමේ වඩාත් බලසම්පන්න මෙහෙයුමෙහි ප්‍රථම ශ්‍රී ලාංකේය රේඩියෝ ආගමනය. රේඩියෝ ආගමනය සම්මනල සිරස සත්‍තිපාසල. සත්‍තිපාසල. සතිපාසල ආරම්භ කරන්න කලින් අපි හැමෝම අපේ සිහිය පවත්වා ගැනීමට සූදානම් වෙමු. හරියටම තව තත්පර තුනකින්. 1 2 3යි. අලුත් දවසක ආරම්භයක්. අපි දන්නවා මේක නිවාඩු මාසෙයි. ඒ මොන දේ කරත් සාමාන්‍යයෙන් උදේට කොහොමත්ම කලබලයිනි. සමහරක් වෙලාවට ඔබ උදෑසනම කලබලෙන් නැගිට්ටා විතරක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ කලබලෙන් ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. කෑම ලෑස්ති කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ බොහෝමත්ම කලබලකාරී ගතියෙන් වාහනයක් පදවගෙන යනවා වෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට ඔබ මාර්ගයේ තදබද වලට අහුවෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් මේ වෙලාවේ ඔබේ හිත දිහා බැලුවොත් ඔබේ හිත කලබලයි. මේ කලබලයෙන් තොරව අපි එක් මොහොතක් ඉතාමත්ම සංසුන්ව සිහියෙන් අපේ හිත දිහා බලමු. මොන කලබලේ තිබුණත් ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේ කරන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි තමන් කරන වැඩේ පිළිබඳව 100%ක් සිත යොමු කිරීම. මේ අවස්ථාවේ ඔබ ඔබ සමගම පමණයි. ඔබ ඔබ කරන වැඩය සමගම පමණයි. ඔබ කරන දේ පිළිබඳ 100%ක් සිහිය යොමු කරගෙන ඔබ මේ අවස්ථාවේ වැඩ කරනවා. ඔබ මේ අවස්ථාවේ මේ මොහොතේ මෙතන පමණයි. මේ සතිමත් වීමත් සමග මේ සිහියත් සමග ඔබට දැන සැනසෙල්ල සතිමත් බව මෙනෙහි කරන්න. මේ සතිමත් බව මේ සිහිය අපි දවස පුරාම පවත්වා ගනිමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. සුබ උදෑසනක් දරුවනි. සුබ උදෑසනක් මාමේ. හොඳයි, අපි කවුරුත් දුවල පුතාලා උදේම නැගිටලා සමනල සිරස සතිපාසලට ආපු සියලු දෙනාම ඉතාමත් මාදරෙන් පිළිගන්නවා. ඉතින් දුවල පුතාලා කවුරුත් දන්නවනේ අද බදාදා දෙසැම්බර් මාසේ 19 වෙනිදා. ඉතින් අපි අද විශේෂයෙන් කතා කරන්නේ සිහියෙන් ඇවිදීම කරන්නේ කොහොමද කියන එක. නමුත් ඊට කලින් මගේ ඔළුවට ආව දෙයක් තමයි මේ බදාදා දවසේ මට ශනුක කිව්වා ඒගොල්ලන්ගේ ක්ලීනින් චාට් එකේ ශනුකයි චණ්ඩී තමයි හැමදාම උදේට අතුගාන්න ඉන්නේ කියලා. ඉතින් මේ හැමදාම උදේට අතුගානකොට ශනුක මට කියපු දෙයක් තමයි ශනුක උදේම ඇවිල්ලා ඔක්කොම ටික අතුගාලා ඉවර කරනවා. හැබැයි චණ්ඩී ඉන්නේ පරක්කු වෙලා. ඉතින් ඔන්න එදා දවසෙත් මේක මාසෙකට විතර කලින් වුණේ එදා දවසෙත් ශනුක අතුගාලා ඉවර වෙනකොටම චණ්ඩී ආවේ පරක්කු වෙලා. අපි අහලා බලමුකෝ ඒ දෙන්නයි කතාව කොහොමද කියලා. එක තැනක සිහිය තියාගන්න බැරි චණ්ඩි. චණුක වැඩි ඉවරද? ආ චණ්ඩි. ඔයා ඉති වෙලාවටත් කලින් උදේම කාර් එක ඇවිල්ලා ඔක්කොම අතු ගානවනේ. ඔයාටත් ඉතින් උදේම එන්න පුළුවන්. වායින්නේ දැන් ළඟනේ. ඒ වුණාට ඉතින් ඕගොල්ලොන්ට වගේ මට වාහන නැහනේ. මම පයින් එන්න එපැයි. ඉතින් චණ්ඩි ගොඩක් දුර අඩු වෙන්නේ තියෙන්නේ. කමක් නැහැ චණ්ඩි. මම දැන් වැඩේ ඉවර කරලානේ තියෙන්නේ. අපි දැන් පන්තියට යමු. හොඳයි. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ චණුකට චණ්ඩිව ඉන්ටර්වල් එකේදී හම්බුණා. චණුක මොනවද කරේ එතකොට? මාමේ මං උදේම ඇවිල්ලා හොඳ සිහියෙන් තමයි පන්ති අතු ගන්නේ. චණ්ඩි හැමදාම එන්නේ පරක්කු වෙලා. මං ඊට පස්සේ යව එදා ඉන්ටර්වල් එකේ හම්බුණාම කිව්වා. එතකොට මේ චණ්ඩි හිටියේ සන්තෝෂෙන්ද දුකින්ද ඉන්ටර්වල් එකේදී? ඇයි වට ඒ වෙලාවේ කියන්න ඕනි කියලා හිතුනේ? ඊට කලින් දවසේ කරපු පේපරේ ලකුණු හම්බිලා තිබ්බා. එතකොට චණ්ඩිට ගොඩාක් ලකුණු තිබ්බා. ආ චණ්ඩි හරි සතුටින් හිටියේ. ඔව් මාමේ. ඉතින් මාමේ මම කිව්වා චණ්ඩිට, චණ්ඩි ඔයත් ඉන්නේ ළඟනේ. ඔයත් වේලාසෙනින් සිහියෙන් පාරේ ඇවිදගෙන ඉන්න චණ්ඩි. එතකොට අපි දෙන්නටම සිහියෙන්ම අතු ගන්න පුළුවන් කියලා. චණ්ඩි කැමති වුණාද ඒකට? ඔව් මාමේ, චණ්ඩි හරීම සතුටින් මාත් එක්ක ඒක අහගෙන ඉඳලා අපි දෙන්නම අනිත් දවසේ එකට ඇවිල්ලා මේ පන්ති අතු ගාමු කිව්වා. චණුක පුතේ, ඔයාට උදේ ওই ටික කියන්නේ නැතුව ඇයි ඔයා ඒක චණ්ඩි හොඳට සන්තෝෂෙන් ඉන්න වෙලාවක් බල්ලෝක කිව්වේ? මාමේ චණ්ඩි ආවේ පරක්කු වෙලා හින්දා මට ලොකු කේන්තියක් ආවා. මේ ඒ වුණාට මාමේ මම පන්ති අතු ගෑවේ සීයෙන්නේ මාමේ. ඒ හින්දා මට ඒ කේන්තිය එනවා කියලා මට දැනුණා. ඉතින් මං ඒ වෙලාවේ ඒක සුදුසු වෙලාව නෙමෙයි කියලා හිතලා මේ ඉන්ටර්වල් එක වෙලාවේ චණ්ඩි සතුටින් ඉන්න වෙලාව කිව්වා. ඉතින් දුවේ පුතේ, මේ ශනුක පුතා වගේ හැම දුවේකටම පුතේකටම පුළුවන් නම්
නිරතුරුවම තමන්ගේ සතිමත් බව එහෙම නැත්නම් සිහිය පවත්වාගෙන යන්නට ඕගොල්ලන්ට මේ විදිහේ තරහා කෝපයක් වගේ දෙයක් එනකොටම දැනෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ තරහා හරි කෝපේ හරි මැඩගෙන කොහොමද මේ අවස්ථාවට මූණ දෙන්නේ කියන එක ඉතාමත් මොහොතින් තීරණය කරගන්න පුළුවන් වෙනවා. දන්නවනේ අන්තිමට චන්දිත් කැමති වුණා චනුක කියපු දේ කරන්න. ඉතින් දුවලා පුතාලා ආස ඇති මේ විදිහට තමන්ගේ යාළුවොත් එක්ක වැඩ කරන්න. අපි අද විශේෂම කතා කරන්න බලාපොරොත්තු වෙන දේ පුතේ මේ ඇවිදින ගමන් කොහොමද මේ සතිමත් බව ඇති කරගන්නේ කියලා. ඉතින් ශනුක මීට කලින් මම දුන්න අභියෝගයේ බාර අරගෙන ලියාගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් ශනුක කියන්න පුළුවන් ද අනිත් දොලට පුතාලටත් අහගෙන ඉන්න කොහොමද වායි අභියෝගයේ බාරගත්තේ වගේ අද්දකී මොනවද කියලා. පුළුවන් මාමේ කියන්නකෝ. අම්මා මට කිව්වා පාරේ හදලා තියෙන බුදු පිළිමෙන් මට බුද්ධ පූජාට අවශ්‍ය භාණ්ඩ ටික ගේන්න කියලා. ඉතින් මාමේ මම පඩිපෙළේ සීයෙන් බැස්සා. ඊට පස්සේ මාමේ මම මේ සෙරප්පුව දානකොට මගේ කකුලේ තිබ්බ තුවාලේ මේ සෙරප්පුවේ පටිය වැදිච්චින්ද මට වේදනාවක් දැනුණා. මම ඒත් ඒක වැඩි ගණන් නොගෙන පාරේ ඇවිද්දා බුදු පිළිම ගාවට ගියා. ගියාට පස්සේ මම බුදු පිළිමේ හදලා තිබ්බ පඩි ටික නැගලා මේ බුදු පිළිමේ වීදුරු ඇරලා ඒ බඩු ටික ගත්තා. ඊට පස්සේ මාමේ ඒකේ වීදුරුවකුත් තිබ්බ හින්දා මම හෙමීට පරිස්සමින් ඒ පඩි ටික බහැලා ආයෙත් ගෙදර ඇවිල්ලා අම්මගේ අතටම මම ඒ බඩු ටික දුන්නා. ඊට පස්සේ ආය අම්මා බුද්ධ පූජාව හදලා මට කිව්වා මේක ගිහිල්ලා පූජා කරන්න කියලා. ඊට පස්සේ මම සිහියෙම ඇවිදලා ගිහිල්ලා මේ බුද්ධ පූජාව පූජා කරලා ආයෙ සිහියෙම ගෙදර ආවා. ඉතින් දුවේ පුතේ මේ ශනුක පුතා කරා වගේ කරන හැම ඇවිදීමක්ම සිහියෙම කරන්නට පුළුවන් නම් මේ දුවලා පුතාලා දන්නේම නැතුව සතිමත් බව ඉතාමත් වේගයෙන්ම වර්ධනය වේ. ඉතින් දුවේ පුතේ අද දවසේ සතිමත් අභියෝගයේ තමයි සමහරක් වෙලාවට අපේ සතිමත් බව වර්ධනය නොවී තිබුණොත් එීම අපි ගොඩාක් වෙලාවට අපි නොදැනුවත්වම අපේ ආවේගවලට අපි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් එීම අපි කේන්ති ගත්තොත් එීම සමහරක් වෙලාවට අපි දන්නේම නැතුව කෙනෙකුට අපිත් කේන්තියෙන් කෑ ගහනවා වෙන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ අද අභියෝගය තමයි දුවලා පුතාලා අද දවසේ නිින්දට යනකොට ඇඳේ වාඩි වෙලා හරි හාන්සි වෙලා හරි ඉතාමත්ම සංසුන්ව කල්පනා කරලා බලන්න අද දවසේ සිද්ධ වෙච්ච සිදුවීම් මොනවද කියලා. එකින් එක ආපස්සට හිතාගෙන යන්න හිතාගෙන ගිහිල්ලා බලන්න දුවලට පුතාලට යම්කිසි අපහසුතාවයක් දැනෙච්ච දෙයක් ඒක කනගාටුවක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කෝපයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කම්මැලි ගතියක් වගේ දෙයක් වෙන්නටත් පුළුවන්. ඉතින් මේ ආවේගයේදී මේ දුවල පුතාලා මොනවද කරේ කියලා මතක් කරලා ලියන්න. සමහරක් වෙලාවට ඔබ සතියෙන් හිටියා වෙන්නත් පුළුවන්. සතියෙන් නොහිටියා වෙන්නත් පුළුවන්. කමක් නෑ දුවේ පුතේ. මේක අඳුනා ගන්න එක පවා ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් ඒ සතිමත් අභියෝගයත් සමගම අපි අද දවසේ වැඩසටහනින් සමු ගන්නවා. ඉතින් අමතක කරන්න එපා දුවේ පුතේ. ඕගොල්ලන්ගේ අත්දැකීම් අපිට ලියලා එවන්න සමනල සිරස සතිපාසල තැපැල් පෙට්ටිය 25 අරලිය උයන පණිපිටිය කියන ලිපිණයට. ඒ වගේම දොළ පුතාලා දන්නවා 6:15 වෙනකොට මේක සිරස FM එකේ Facebook page එකේ තියෙනවා. ඉතින් දොළ පුතාලා ආයෙත් අහලා කැමතියත් එක්ක මේක බෙදා හදා ගන්න. ඉතින් ඔබ සියලු දෙනාටම සතිමත් දවසක්. සමනල සිරස සතිපාසලේ සංකල්ප සහ උපදේශකත්වය මීතිරිගල නිස්සරණ වනයේ ප්‍රධානාචාර්ය පූජ්‍ය උඩුඉරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ, අනුශාසකත්වය පූජ්‍ය අතුරුගිරියේ ධම්ම විහාරයේ ස්වාමින් වහන්සේ, සම්බන්ධීකරණය හේමන්ත රණවක, වැඩසටහන මෙහෙයවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සතිමත් බව පුහුණු කිරීමේ සහ පරිේෂණ කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හා වෛද්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සනත් මහවිතානගේ